प्रश्न कट्टी मे मुदल मंचाकर मेकिंग मंचाकर मेकिंग वेडर मेकिंग अड़कराई बोम तिब्बाई मेतर गहा मरा हेमनी सर मम्मी सीएलगे रट बेरा मे हदा मम दिवी मे कपेला मे रट बेरा मैं अब पड़ो मम्मी हमदाटे मल्ली जरा गागर नंगी बीम पेर मार गेमिंग अभी नट वे వాడు తీరునను మమ్మీ కి అక్కడ తీరునను మమ్మీ కి మాట తీరున మాట తీరున ఇహమ నిమేనంగి బి ఆర హముదావి కివ్వా మార ఇహమ నే ఆర ఇహద ఇహద ఈ కి బిట ఆడంబరై ఆడంబరై కేని తమంగే హితానే రటగేన విత్రై హితానే రటగేన విత్రై ఈ వానిదేవల అదాయ వేలా ఓయిట వెడి టిక కన్న వే మమ నం కియన్న ఐ మదిని మే యంగ నేతునాట కొల్లట హేన హితే శక్తియ దిన जोब आर्थिक आर्थिकेमनी मठ प्रधान हेतु मठ ओणी रट रखी अपे विरोविंग से इंधन दिन तुरा समित प्रश्न धूमरी सामान्य अधिकारी अभी करण कपन कपन धूमरी दी हर मुका प्रश्न दिन तुर्की बलागन हमदाव बुर्किनाव अल्लाो माफिया दमने समूपेन सिमेंतीनो पल तीनो आसादी तेन सीएल पनागर ओमिकोन सेक पलवे तीनो ये पत्र आसादी सीएल अणुपहाकटम ओमिकोन अद तीनों रजे
තරඟෙට බහි වී කිලෝව රුපියල් 75ක් කියලා. හොඳ ගානක් වී කිලෝවට හැබැයි වැඩි තියෙන ඕක මේ ආයේ දි කියක් වෙයි දන්නේ. රුපියල් 25ක් කිලෝවකට වී ගොවියාට වන්දි. බිලියන 40ක් වෙන් කරයි කියලා තමයි ඔන්නායන තරඟ ගමගේ අනු පත්‍රයේ ලියලා තින්නේ. ඒත් එක්ක මැති 9කට පොසිටිව් කියලා දිනන පෑවිල් ඇල්ලුවොත් මාර්තු මැද වෙද්දි විදුලියට ජලය නැහැ කියලා තියෙනවා. ඔන්න ඊයේ කොළඹට ගෙන කිලෝ 330ක කුඩු තොගේ මේ පින්තූරයකට ඔන්න දාලා තිනු. ඒත් එක්ක පල්ලෙ හැදෙන කුඩු තොගේ එනකන් බලා හිටිය එකම පවුලේ 4 දෙනා අල්ලයි කියලා. තව තිර මාස 6ක් තිස්සේ දොස්තර ප්ලෑන් ගහලා මං ඊට බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් බලමු මොකද්ද කියලා. පස්සේ බොරැල්ල බෝම්බේ තිබ්බේ තේවත්තේ මෙහෙ කඩා කප්පල් කරන්න කියලා කාඩිනල් හිමි උසාවියට කියලා තියෙනවා. එහෙම තමයි අනුපත්‍රය හෙඩ්ලයින් එකේ තියෙන්නේ. ලංකා දීප පත්‍රයේ තියෙනවා අයියේ අත් බෝම්බේ තැබූ තැනැත්තා කලින්දා ඔත්තු බලන්න දේවස්ථානයට ඇවිත් කියලා. ජනාධිපති නීතිඥ අර්ස කුරරත්න තමයි එහෙම කියන්නේ. පරීක්ෂණ CID දෙන්න. දකුණු මුහුදේ නැල්ලු කුඩු කිලෝ 350 කොළඹ වරායට. අයියේ වරායටම ගෙන්නනවද අයියේ කුඩු? වරායටම ගෙන්නනවා. අගමැති මහින්දගේ බැංකු ගිණුමටත් විදි. කෝටි 3000ක් කාඩ් එකෙන් ඇදලා. ළඟම හිටපු නිලධාරියෙකු ගැන පරීක්ෂණ. ආණ්ඩුව වග හානි පිළිගනි. වන්දි දෙන්න කෝටි 4000ක්. කිලෝවකට රුපියල් 25ක් කියලා තමයි සඳහන් වෙන්නේ. IDH ඇතුළු කොළඹ ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරේ. රාජ්‍ය අමාත්‍ය ජයන්තට මෛත්‍රී අමරකීර්තිට බිරිඳට කොවිඩ්. මේ කියන කටියට කොවිඩ් හැදිලා ආපහු මේ කොවිඩ් රැල්ල ඉස්මතු වීගෙන එනවා. ඒ කියන්නේ වැඩි වීගෙන එනවා කියන එක අපිට පැහැදිලිව පේනවා පහුගිය ටිකට් පත්‍රවල තිබ්බ දේවල් වලින්. විදුලිය කැපීමට හෙට දක්වා අවසර නැහැ. කොමිසම කියයි. ආචාර්ය සුසන්ත 22 විදුලි බල නව සාමාන්‍ය අධිකාරී ආචාර්ය රෝහන් අබේසේකර තමයි එහෙම කියන්නේ. රජයේ තෙරෙහි එජාප ගාල්ල උද්ඝෝෂණය. මේ එහෙම තමයි වෙන්නේ අයියේ. ඔව් ගොඩාක් කට්ටි මේ ක්ලස් වෙලා ඉන්නවා නේද? ඔව් මේ පුදුම සෙනගක් ඉන්නවා. ෆොටෝගේ මාස් නැති කට්ටියත් ඉන්නවා. මාස් නැතිවත් ඉන්නවා. මාස්ක් නැහැ. මේ කොවිඩ් තියෙනවා හැබැයි. ඔව් තියෙනවා නේ. ඔමික්‍රෝන් තියෙනවා. මාස්ක් නැහැ. උද්ඝෝෂණ තියෙනවා. බංකොලොත්තු අතුරුදහන් වූ ව්‍යාපාරිකයා දෙමසකට පසු පුල්මොඩේ බස් පොලෙන් සාගනී කියලා සඳහන් වෙනවා. අපි වැඩි විස්තර කතා කරමු. දිනමින පත්‍රයේ තියෙන මෙහෙමයි. වීවගා හානි වූ අසුවන් අඩු වූ ගොවීන්ට වන්දි ගෙවන්න ජනපති නියෝග කරයි. වියදම කෝටි 4000ක් ඇමැති මහින්දානන්ද කියයි. මහකන්නේ වී ගන්න කෝටි 2980ක් කිලෝකට රුපියල් 75ක සහතික මිලක් කියලා තමයි තියෙන නුවන් කොටිකාර තමයි මේක ලියන්නේ. තව දින විදුලි කප්පාදුවක් අද හෙට නැහැ. කප්පාදු යෝජනා යදි සලකා බැලීම හෙට කියලා තියෙනවා. පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමු වී මාස 2යි. මෙරට ආසාදිතයන්ගෙන් 95%කට ඔමික්‍රෝන්. එහෙනම් බුරු කියන්නේ පත්‍රයේ දින ආසාදිතයන්ගෙන් 50%කට ඔමික්‍රෝන් කියලා. මේ දිනමින් පත්‍රයේ තියෙන මල්ලේ 95%කට ඔමික්‍රෝන් කියලා. වගකීමෙන් වැඩ කළොත් පැතිරීම් පාලනය කළ හැකි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක තමයි එහෙම කියන්නේ. කොළඹ තෙල් බැංකුවේ ආදායම කෝටි 29 පණි කියලා තියෙනවා. විදුලි අර්බුදයට හේතුව 2014 පසු විදුලි බලාගාර ඉදි නොකිරීමයි. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පවසයි කියලා තියෙනවා. ඊපස්සේ තියෙනවා රජයේ මුද්‍රණාලයේ කඩදාසි අක්‍රමිකතාව ගැන පරීක්ෂණයක් පවත්වනවා. මේ තියෙනවා තව වේල් තුන හොඳට කාපු මිනිස්සු අන්ත අසරණ වෙලා කියලා. මේ කවුද කියන්නේ? සජිත් ප්‍රේමදාස් මහත්තයා කියනවා. මානව හිමිකම් රකින්න බ්‍රිතාන්‍යයෙන් කෝටි 100ක් කියලා තියෙනවා. තව තියෙනවා තෙල්වර ප්‍රමිතියේ ගැටලු ඇත්නම් මිලට ගත් තැන සංස්ථාවට කියන්න. තව තියෙනවා බොරැල්ල පල්ලියේ බෝම්බය ගැන විමර්ශන වාර්තා සතියක් ඇතුළත දෙන්නයි CID නියෝග. අයියර හොඳම නිවුස් එකක් අක්කා මගේ ඇරෙන්නේ. මොකද්ද මේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ නැහැ කියලා. කරන්න ඕනේ නැද්ද? මොකද්ද තියෙන්නේ කියලා? විධායක ජනාධිපති ක්‍රමය රටකට අහිත කර නැහැ. අහිත කර නැහැ. අහිත කර නැහැ. දැන් අහිත කර දැන් ඒගොල්ලන්ගේ ක්‍රමවේදයට අනුව විධායක ජනාධිපති ක්‍රමය කියන එක මේ අහිත කරන්න. ඒගොල්ලන්ට ඕනේ සමානාත්මතාවය ඇති කරන්න. නේද? සමාජවාදී පත්‍රවන්නේ. එතකොට විධායක කියන්නේ තනි බලයක්නේ. ඒක ඕනේ නැහැ කියලා තමයි මෙච්චර කාලයක් කීකේ හිටියේ. ඔව් මට මතකයි පහුගිය ටිකේ මේ මම දන්නේ මට වැරදි මතකයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ඈ. මේ විධායක බලතල අහෝසි කරනවා දින 100කින් ඒව කරනවා කියලා ආපු අය දැන් ඒගොල්ලෝ වෙන්නදී ආපහු කියන්නේ. ඔව්
දැන් මේ වැඩේ කියන්නේ දැන් මේ එන්න ඉන්න අයත් එහෙම කියනවාද කියලා මට ෂුවර් නෑ දැන් එතකොට මේක අවශ්‍ය වෙන්නව නෑ ඔව් ඒක හොඳයිනේ තනි බලතල යටතේ රටක් ක්‍රියාත්මක කරන්න පුළුවන් මේක ඔච්චර හොඳද මෞගේ පත්‍රෙ මෙහෙමයි තියෙන්නේ විදුලේ ලොකු පුටුවෙන් සුසන්ත විසිවේ ආචාර්ය රොහාන්ත අබේසේකර සුදුසු තැනට කියලා තියෙනවා තව දිනා කිලිනොච්චේ කොටි රත්තරන් ගොඩගන්නේ දකුණේ හතක් අල්ලයි සුපිරි මෝටර රථ දෙකක් අදිශා අදිතාක්ෂණ යන්ත්‍රයක් අත්අඩංගුවට CID එ හිටපු කොස්තාපල්වරයෙකුත් හවුල් තව තියෙනවා ගොවින්ට කෝටි 4000ක වගා බන්දි ජනපති අතින් ශිල්ප අභිමානී සම්මාන තව තියෙනවා ඉදිරි දින දෙකේදී විදුලි කැපිල්ලක් නැහැ මහජන උපයෝගිතා කොමිසම තමයි එහෙම කියන්නේ මානව හිමිකම් රකින බ්‍රිතාන්‍යයෙන් පවුම් ලක්ෂ 37ක් තව තියෙනවා මාස්ක් නොදැම්මොත් බූස්ටර් නොගත්තොත් ගැළවීමක් නැහැ තුන්කොම් පෙම් සටනින් කලාවේ දල පූට්ටුවා තුවාල තව තියෙනවා මෝටර් සයිකල් උස්සා FDA එකේ විකුණු බයිසිකල් පචයා අල්ලයි ආහාර උද්දමනයේ ලොව 12 වෙනි තැන ලංකාවට කියලා තියෙනවා ආහාර උද්දමනේ සිනමාවට 75යි මුද්දර පහෙන් පතිරාජ හැලයි කියලා තියෙනවා එහෙම නියුස් ටිකක් තමයි තියෙනවා අද පත්‍රයේ මයික් මට යන්න මහින්දගේ ගිනුමෙන් කෝටි ගණනක් අරන් කියලා වෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරේ සේවෙන් පහ කරා කියලා තමයි වුණ අද පත්‍රයේ හෙඩ්ලයින් එක විදිහට තියෙන්නේ ඒත් එක්කම ඔමිකෝන් නිසා ඉදිරියේදී අභියෝගාත්මක කාලයක් කියලා තියෙනවා ඒත් එක්කම වුණ අස්වැන්න අඩුව ගොවින්ගේ වී කිලෝකට රුපියල් 25ක වන්දියක් ඒත් එක්කම රජයේ රුපියල් මිලියන 40000ක මුදලක් වෙන් කරයි කියලා තියෙනවා අදත් හෙටත් විදුලි කප්පාදුවක් නැහැ කප්පාදුව ගැන තීරණේ හෙටත් සාකච්ඡාව කියලා වඳ ඉන්දික හේවා විතරනේ කියලා තියෙනවා අද පත්‍රයේ ඒත් එක්කම අර වැටියන වී කිලෝමීටර රජයෙන් රුපියල් 75ක මිලක් වී කිලෝව රුපියල් 85ක් ඕනේ කියලා ගොවි සංවිධාන වලින් ඉල්ලීමක් කරලා තියෙනවා අන්න ඒ වගේ නිවුස් ටික තමයි අද පත්‍රයේ තියෙන තව තියෙනවා නංගි 2021 දූෂණ දර්ශකයේ ලංකාව 102ට බහි කියලා ඒ දැන් ඔය පැත්තේ මේ නිවුස් එකක් තිබ්බා මොකද්ද උද්දමනේ ආහාර උද්දමනේ ඇති මේ 12 වෙනි තැනට ඇවිල්ලා කියලා මේ හොඳට වගා කරන්න පුළුවන් රටක් ඈ මැච් අපේ තවත් හතරකට කොවිඩ් කියලා තිනවා අදිත් රෝහණට යලිත් මාධ්‍ය බාරවේ කියලා තිනවා තව මල් වගා වාසිත අපරායනෙන් ඩොලර් ඇමරිකා ඩොලර් මිලියන 15.9ක් උපයලා කියලා තිනවා ඔන්න ඇන්තිවුරියම් මේකේ ෆොටෝ එකක් දාලා තිනවා සන්ධ්‍යා ඇක්නලිකොඩ හිස මුඩු කර සැමියා වෙනුවෙන් නියුක්තිය ඉල්ලයි කියලා තොන්න ෆොටෝ එකක් දාලා තිනවා එහෙම තමයි අද පත්‍රයේ නිවුස් තියෙන්නේ අයියේ මේ ලංකාදීප දෙක පත්‍රයේ තියෙනවා මේ විශේෂ නිවුස් එකක් ඒක මට කියන්න හිතුණා LTTE අලුත් මූණකින් ගේන්න හැදුව 26ක් රිමාන් කියලා තමයි තියෙන්නේ ඒව ගැනත් ඉතින් මේ කියන්නේ මෙහෙමනේ නැති වෙලා ගිය දෙයක් ආපහු හිසෝසවන්න තරම් තහනම් දෙයක් නේ නේද ඔව් මේ මොකද්ද වෙන්නේ කියලා අපි බලමු තව ඉස්සරහට ඒක ගැන කතා කරන දිවයින පත්‍රයේ තියෙනවා අයියේ මට මෙවන්නක් කළ දෙවන් නැ දෙවන්නා ඔහුයි බලවතා දිවයිනට කතා කරයි මොකද්ද දන්නේ මෙවන්න දෙවන්නත් කවුද දන්නේ බලමු අපි ඉස්සරහට ඩීසල් නොලැබුණොත් දින 4කින් දුම්රියත් කොට උඩ දුම්රියට ඩීසල් හිඟයක් නැහැ දුම්රිය සාමාන්‍ය අධිකාරිය එහෙම කියනවා විගණනෙන් බේරෙන්න හිටපු ගෑස් ලොක්කෙක් කෝටි 2ක් විසි කරලා කියලා තමයි කියන්නේ ආයේ තියෙන අනිත් පත්‍රවල තිබ්බ ටිකම තමයි කුඩු කිලෝ 300ක් සමම මහමුදෙන් ඇලු දීවරය කොළඹ වරායට ඔය සම්බන්ධයෙන් තමයි තියෙන්නේ අයියේ තව තියෙනවා මේ බොරැල්ල පල්ලියේ බෝම්බේ ගැන විමර්ශන අවසන් කර ප්‍රගති වාර්තා කරන්න ප්‍රගතිය වාර්තා කරන්න කියලා තියෙනවා උසාවිය CID නියෝග කරයි කියලා තමයි සඳහන් මම අවසාන වතාවට එනවා මම සෙබලෙක් වෙන්න ඉන්න මම වගේ කෙනෙක් ඔන්න අවසාන කාටුනේ කියන්න දන්නේ අක්ක කියනවාද අක්කයි වයි කියන්නේ හා මට ගෞරවයක් අක්කත් එක්ක මේක කියන්න ලැබීම සම්බන්ධයෙන් මටත් ගෞරවයක් මල්ලි දැන් ඔව් විරුවෙක්නේ පාංකජ රුවින්දගේ සරවක් සරදම් 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 මේ ගැමරපත් සරවක් ගැරෙන්න බලන්න විදුලිය ඉතිරි කරන්න අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්නලු හොඳේ එතකොට සෑර් වැසිකිලි වල AC ඔෆ් කරනවද විදුලිය ඉතිරි කරන්නනේ हरा
ඔයා කලින් කිව්වා නම් මං ගහලා පෙන්නනව නේද? නිසයි බලන් ඉන්නවා අයියෝ බලන්න. හනුවෙක් යනවා වගේ. නෑ මං 4යි ඩිෆ් 4යි 3 කාලා ගෙවුනේ. පත්‍රයක් කියවගෙන ජොම්බෙක් කරගෙන හිටියන හොඳයි නෑ නෑ මං තා පටන් ගත්ත විතරනේ ඔව් ඒක තා ඒක ට්‍රේන් කරන්නේ ඕනේ නෑ නෑ මං ඔයාලගේ පැත්තේ ඇයි මම කියන්නේ මේ වඩ අර ඩික් ගහ ගන්න බැරි වෙච්ච හින්දා මම උදව් කරන්නම් හරි හරි කවදා හරි දවසක ගහ ගන්න පුළුවන් වෙයි දැන් මම මට හිතෙන්නේ එහෙම හොඳයි කියලා හොඳයි එහෙම හොඳයි මං දැන් ඕගොල්ලෝ මොනා කිව්වත් මං අවසන් දවසින් ද පත්‍රය කියලා මම යනවා ඔයා හොඳට අහ ගන්න මම කවදා හරි ලොකු නාම එහෙම වෙනවා ඉන්න කොහමද මං මොකද අයියා හත්තිය තියෙන රට රකින්න රට රකින්න අපේ විරුවෙක් වෙනවා නේ අද පත්‍රේ වෙන මේ හෙඩ්ලයින් එක දිහා දාලා තින්නේ නේ ඉන්නකො රට රකින්න අපේ විරුවෙක් දුවෙන්නේ ඇයි එහෙනම් ඉතින් ඒකට හමුදාවට යන්න ඕන නැහැ ඇයි අර වැවමද බංගලාවට ගියා නම් හරි ආ ඒකත් හොඳයි නේද වැවමද බංගලාවට හැබැයි මට ඊට වඩා මම ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ මට ඕනේ මේ මේ බලන්න මේක අද පත්‍රේ වෙන මෙහෙම තින්නේ මහින්දගේ ගිනුමින් කෝටි ගණනක් අරන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රේකම්පරේ සේවයෙන් පහ කරයි කියලා අද පත්‍රය ඔන්න හෙඩ්ලයින් එක විදිහට දාලා තිනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමේ ඔහුට නොදන්වා කෝටි 3කට වැඩි මුදලක් වසර කිහිපයක් තිස්සේ වරින් වර ලබා ගැනීමේ සිද්ධියත් සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකු තනතුරෙන් පහ කර ඇතයි අදට වාර්තා වේ मिनसुने අන්නේ කෙනෙක් විශ්වාස කරන්න ඕනේ නැහැ ළඟ ඉන්න මේ මින්න අයව කොච්චර අමාරුවෙන් ඉතුරු කරන්න ඇත්ද බලන්න ඔව් අනිත් එක ඔච්චර ගානක් ඉතින් ඉතුරු කරන්න මං හිතන විදිහ නෙමෙයි ඕන කෙනෙක්ට තේරෙනවනේ නේද කොච්චර අමාරුවෙන් උදේ දවල් රැය නැතුව වැඩ කරලා ඕ අනික මේ වගේ විතරක් ඉතුරු කරන්න ලේසි නෑනේ දැන් මට වගේ නන්නන්ගේ ඒ කියන්නේ මම මට සල්ලි දිනවනේ ඒක නිසා මේ ඔයක දැන් ඒ කියන්නේ මට නම් සල්ලි දෙන හිඳව මැති අමුතුරු කොහොම අමාරු වෙන්නේ ඔය සල්ලි එකතු කරන්නේ ඒගොල්ලෝ 1000 රුපියලෙන් රුපියල 100 100 වගේ නේ ඒගොල්ලෝ එකතු කරන්නේ දැන් මට නම් ලක්ෂ කරන්නේ මං හම්බ කරන්නේ ඒ නිසා මට නම් ඕවා හරි නැතිin වැඩ ඒක මගෙන් නම් ඔයගේ පොඩි ගාණක් ගියාට මට තේරෙන්නේ නැත්නේ ඒ කියන්නේ කෝටි ගාණක් කියන ඔලිය රුපියල් 3000ක් වගේ ඇති මට 300ක් වගේ 300ක් වගේ ඔව් මට සල්ලි දෙනවනේ ඒ තර මිනිස්සු එහෙම නැහැ අර මිනිස්සු බලන්න කී දෙනෙක්ද ඕවා බලන්න හැමෝම නේද ඔව් හැමෝම හරි අමාරුවෙන් එකතු කරන සල්ලි ඒවන මා කැත වෙන මං කියන්නේ ඕවා සහගාන අපරාධ මහන්සියෙන් හම්බ කරන ඒවා ඒ මිනිස්සු තියාගන්නේ උවමනාවටනේ ඔව් අනේ මට හරි දුකයි මේ ඊළඟ මියුසිකට යමු දුකෙන් ඊළඟට මියුසිකට යමු මේ ඔන්න එන හැපි නිව්ස් එකක් කියන්නම් ඒ දුක නැති වෙනත් එක්කලා අදත් හෙටත් විදුලි කප්පාදුවක් නැහැ කප්පාදුව ගැන තීරණයේ හෙටත් සාකච්ඡාවක් කරනවන ඉන්දික හේවා විතරණ අද පත්‍රයේ දීලා තිනවා ඉන්ධන සංචිතයේ තිබෙන බැවින් හෙට 27 වෙනිදා දිනේතෙක් විදුලි කප්පාදුව කිරීමට විදුලි බල මණ්ඩලයේ අවසර ලබා නොදීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි කියලා තමයි ඔන්න අද පත්‍රයේ තියෙන්නේ ලංකාදීප පත්‍රයේ කියනවා අයියේ ආණ්ඩුව වගා හරි පිළිගනි පිලිගන්න සිද්ධ වෙනවනේ ඉතින් වන්දි දෙන්නේ කෝටි 4000ක් කිලෝවකට රුපියල් 25ක් කියලා තමයි තියෙන්නේ ඩයනා උදයන්ගනි ලංකාදීපයට ලියනවා මෙවර මහකන්නේදී වගහන් සිදු වී ගොවින්ට වන්දි ලබා දීම සඳහා රුපියල් කෝටි 4000ක මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර බවත් අඩු වී කිලෝවක් වෙනුවෙන් රුපියල් 25ක් බැගින් වන්දි ලබා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා
ඊය පැවසිය කියලා තමයි සඳහන් වෙන්නේ. වී සම්බන්ධතාව මොන හරි දිනවල? ඒ නිවුස් එකම තියෙනවා මේ දිනමින පත්‍රයේ. මහකන්නේ වීගන කෝටි 2980 කිලෝක රුපියල් 75ක සාතික මිලක් කියලා තියෙනවා. නුවන් කොටිකාර තමයි මේක ලියන්නේ. මහකන්නේදී වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වන ගොවීන්ට කිලෝග්‍රෑමයකට රුපියල් 25 බැගින් වන්දි ගෙවීම සඳහා රජයේ රුපියල් කෝටි 4000ක මුදලක් වෙන් කර තිබේ කියලා තමයි තියෙන්නේ. මේ ඒත් එක්කම මේ කියනවා නෝ අනුපත්‍රයේ තියෙනවා දැන් ඔය රජයේ ඒවට දෙනකවම වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි තියෙන්නේ. රජයේ තරගයට බහි කියලා තමයි අනුපත්‍රයේ තියෙන්නේ. වී කිලෝ රුපියල් 75 නාන තරග ගමගේ තමයි මේ අනුපත්‍රයේ ලියන්නේ. පෞද්ගලික අංශයේ සමග තරගකාරී මිලක් ලබා දීම සඳහා වී කිලෝවකට රුපියල් 75ක මුදලක් ලබා දෙමින් මෙවර මහකන්නේ දිවයින පුරා ගොවීන්ගේ වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. කිරොණ ගුඩ් නිවුස් එකක් තියෙනවා ගොවීන් හට. මෙහෙමයි අය ඉති වී කිලෝවක් ඒ වගේ ගානකට ගන්නවා කියන්නේ හාලු ගැනත් අපි ඉස්සරහට හිතන්නේ. ඔව් නේද මේක 75ක් වෙනවා නම් මේක ඒක හාල් වෙලා ඇදී කීයක් හිතන්නේ. දැන්ටම ලොකු ගානක් කියලා තියෙනවා. මේ මෞබි පත්‍රයේ මෙහෙම නිවුස් එකක් තියෙනවා. කිරිනච්චිය කොටි රත්තරන් ගොඩ ගන්න ගියේ දකුණේ 7ක් අල්ලයි. සුපිරි මෝටර් රථ දෙකක් අධිතාක්ෂණ යන්ත්‍රයක් අත්අඩංගුවට CID හිටපු කොස්තාපල්වරයෙකුත් හවුල් කියලා තියෙනවා. මේක තියෙන මෙහෙමයි මෝටර් රථ දෙකකින් අධිබලතේ ස්කෑනර් යන්ත්‍රයක් සමග කොටි වල දැම්මු රත්තරන් ගන්න දකුණෙන් ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 7ක් කිරිනච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වගේම මම කියන්න දත් අර මේ ලංකාදීපයේ අලුතෙන් මේ LTTE අලුත් මූණකින් ගේන්න හැදුව 26ක් විමාන කියලා තියෙන කතාව. නිමන්ති රණසිංහ තමයි ලංකාදීප පත්‍රයට ලියන්නේ. LTTE සංවිධානය නැවත ස්ථාපිත කිරීම සඳහා ඒ ප්‍රවර්ධනය කරමින් කටයුතු කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් 26 දෙනෙකුගෙන් අත්අකුරු පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට ඊයේ නියෝග නිකුත් කළේය. මෙම සැකකරුවන් කොටි සංවිධානයට ඇතුළත් වීම සඳහා ආයුධ පත්‍ර පුරවා ඇති අතර ඒවා තම කොට්ටාශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔවුන් නිකුත් 20/20 වසරේ මාර්තු 26 වෙනිදා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන ඒකකයේ තමයි මේ අධිකරණයට දැනුම් දීලා තියෙන්නේ. මල්ලි මේ ඔයාලට ඉතින් දැන් ඔයාලව රට රකින්න යනවා කියන්නේ ඔය වගේවා අල්ල ගන්න පුළුවන් නේද නේද? ඔව්. ඒ කියන්නේ අපි දන්නේ නැහැනේ මෙහෙම දැන් අහුණේවත් ඇති අහු නොවි තියෙනේවත් ඇති අපි සන්නද්ධ වෙලා ඉන්න එක හොඳයි. හැබැයි මේ වගේ අය යන එකට නම් මම කැමති නැහැ. සන්නද්ධ වෙලා ඉන්නේ. ඔව් පේනවා ඒක. ඔයා කොස්ස අරගෙන සම්බන්ධ වුණාට වැඩක් නැහැ. මෙතන අපි දැක්කද දැන් ඔයාගේ මේ ඔයා ඇත්තටම ඔයා දන්නේ නැහැ කොස්සර දින බව ඒක. අපේ අම්මා එම ඉස්සර මම වැරද්දක් කරාම කොස්සෙන් දෙන්නේ. ඒ කොස්සර දින බව ඒක ඔයාලා දන්නේ නැහැ. මේ අනුපත්‍රයට යන්න දැන් බොහොමයක් මිනිස්සු ඇත්තටම යන්නේ ඉන්නේ බස් වගේම දුම්රියත් භාවිතා කරනවානේ ගොඩක්. ඒතකොට දුම්රිය සම්බන්ධයෙන් මෙහෙම ගැටලුවක් උද්ගත වෙලා තියෙන අලුතෙන් ගොන්න දුම්රිය ඉන්ධන දින 3ටයි කියලා වුණ වෘත්ති සමිති කියලා තියෙනවා. ඒත් එක්කම එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා දුම්රිය සාමාන්‍ය අධිකාරිය කියනවා. මේක F අසලම් තමයි මේ අනුපත්‍රය ලියන්නේ. මෙන්න මේවා එක විස්තරය තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්ධන ගබඩාවල දින 3කට ප්‍රමාණවත් ඉන්ධන ඇති බවත් මේ නිසා දුම්රිය ධාවනය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දුම්රිය වෘත්ති සමිති සඳහනේ ලේකම් SP විතානගේ පැවසීය කියලා තියෙනවා. මට නම් හරි ලොකු බයක් එනවා අයියේ. දැන් මේ හැමදේම හිඟයි හිඟයි කියලා තියෙන්නේ. මට හිතාගන්න බෑ. එහෙම හිඟ වෙලා නැති වෙලා ගියොත් එතකොට කොහොමද අයියේ අපි ජීවත් වෙන්නේ? මට ලොකු බීතියක් තියෙනවා ඒ කියන්නේ. බය වෙන්න එපා. අපි ජීවත් වෙන්න පුළුවන්. අපිට මේ හැමදේම නැතුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි අපිට මේ හැම එකටම දැන් අපි හැමදේකටම මොනවාද අර විකල්පද? ඔව් විකල්ප රීප්ලේස්මන්ට් එකක් දාලා නම් හැම එකටම මොකක් හරි. ආ දැන් ඉන්ධන නැති එකට අපි මොකද කරන්නේ? ඒගොල්ල මොකක් හරි කරයි. කරලා නෑ. බැරිම වුණොත් දැන් හැමදේම වීවල් කරේ. ආවල් කරේ දැන් හාලිංගයක් ආවම රටින් ගෙන්නවා. ඒ වගේ තමයි බැරි වුණොත් මාතරින් ගියක් ආවොත් ඒ ඉන්නේ කොහොමද ඉතින් ලංකාවේ නැතින රටින් ගෙන්නන්නේ? ඔව් දැන් කොහොමද එතකොට රටින් ගෙන්නන? වරායහා නාවික අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන ජය
container terminal limited Colombo Tel Banco ආයතනයේ පසුගිය වසරේ රුපියල් කෝටි 29.7ක ආදායමක් උපයා තිබේ කියලා තමයි තියෙන්නේ. 2008 වසරේ ස්ථාපිත කෙරුණු මේ ආයතනයේ ආරම්භයේ සිටම ලාභ උපයන ආයතනයක් වූ අතර එම ආයතනයේ වැඩිම ආදායමක් ඉපැයු වර්ෂයකුත් 2021 වර්ෂයයි කියලා තියෙනවා. आंदोलन लंका विद्युत बल मंडल वेडबल सामान्य अधिकारी सुशांत पेरेरा एम दूरी वहाम इवत एम तर आचार्य रोहांत अभयशेखर पत्कर विश्रामिक राज निलधारी को सुशांत पेरेरा मेम तन तुट नीत्यानकूल नवन लेस पत्म संबंधी लंका विधु मंडल इंजनीर अंश दवंत विरोध पलक पूर्ति समित क्रिया मार्ग वर्ट अवतीर्ण मुनिकील तीन लाभ उपयोग डोलो मिलियन पहालवे दस नाम कुपीलिए मलवागावट आसित लंकावट लाभ लीन मुद्दे अरे लाभ लो अभी जग्रहण फिटनेट गमट फिटनेस प्रतिशक्ति करने अप्लिकेशन दिपे बीतर दवसर का दमने සමූපෙන් සිමෙන්ති කියන එළගේ සමූපෙන් සිමෙන්ති ඔව් සමූපෙන් සිමෙන්ති අයියේ බයිලානෝ කියලා ඉන්න ඔයා ඔය බොරු වෙන්නේ නැති කියන්නේ ඕකේ මේ හාල්වත් දෙන්න බැරුව මේ සිමෙන්ති දෙන්න හදන ඔයා හරියට කියන නිවුස් එක හරියට හරියට මේ බලන්න මාෆියාව දමනේ නොවුනොත් සමූපකාර හා සිමෙන්ති සමූපකාර හරහා සිමෙන්ති වේදා දෙනවා කියලා ඔන්න සංවර්ධන හා පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්තාල ගේවන්න මහත්මයා කියලා දිනවා කොවිඩ් වසංගතයේ සමග මෙරට ඇති වූ අර්බුදයේ අතර බාණ්ඩ හිඟේද විශේෂය ඇතම නදික ලාභ ලැබීම උදෙසා કૃતિම හිඟ මවනු ලැබීය ඇතම් බාණ්ඩ ඩොලර් අර්බුදේ නිසා හිඟ විය කෙසේ වුවද මෙම බාණ්ඩ හිඟේ නිසා ඒවායේ මිල අහස උසට නැග්ගේ නගින්නේය එවැනි අවස්ථාවල ඒවා පාලනය මිල ගැසුද පාලන මිලට වැඩියෙන් බාණ්ඩ අලවි වන අවස්ථාවද ඕන තරම්නේ ඒවලට සිමෙන්ති වල පාලන මිල අහක් කරන්න अनिवार्यू
අක්කර හොයා ගන්නකම් මම මේක කියන්නම් ලංකාදීප පත්‍රයේ තියෙනවා රජයේ තෙරෙහි වේජාප ගාල උද්ඝෝෂණය නොවෙනස් යකඩ ප්‍රතිපත්ති රාමුවකින් ජන ජීවිතේ ගොඩ නගමු 69 ලක්ෂයේ ජනවරමට පයින් ගැසු ආණ්ඩුවට එරෙහිවෙමු යන තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයේ ගාල්ලේ බස් නැවතුම්පල දී ඊයේ පස්වරුවේ පැවතිනි එහිදී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ජනතා ඇමතු අයුරු නියෝජ්‍ය නායකවරුන් විජේවර්ධන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු අත්සල සිටි මට මේ අයියේ මේක බලන්නකෝ 69 ලක්ෂයේ ජනවරමට පයින් ගැසු ආණ්ඩුවට එරෙහිවෙමු බලන්නනේ මේ මිනිස්සු කොච්චර අපි ගැන හිතනවද මම මේ කියන්නේ විපක්ෂය ගැන ඒගොල්ලෝ කොච්චර මේ මිනිස්සු ගැන හිතනවද මෙතන ඉන්න ඒකරාජ වෙලා ඉන්න පිරිස බලන්න අනේ ඔව් මාස්ක් එක ගැන හිතනවද මාස්ක් එක යටට දාගෙන ජීවිතේ පරදුවට තියලා ජීවිතේ පරදුවට තියලා බලන්නකෝ මාස්ක් නෑ මේ කතා කරනවා මේ ළඟටම ළඟ වෙලා ඉන්නවා කවුරු හිටද මේ අක්කලා මේ හැබැයි බස් එකේ යන අය ඉන්නව නේද? බස් එකේ යන අයව අල්ලන්න දැඩි නීති රීති පනවල තියෙනවා. ඒ අර එක නිවුස් එක තිබ්බ නේද මේ මාස්ක් එහෙම නැති වුණොත් ඉවරයි මේ එක අරගෙන නැත්තම් ඒත් මන් දන්නේ තින් දහන්නේ මෙහෙව අල්ලන්නේ නැද්ද? මේ ඒගොල්ල රටට සේවය කරන අය ඒගොල්ලන්ට මාස්ක් අදාළ නැහැ. අපි ගැන හිතන්නේ නේ. ඔව් මේ 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 අර දැන් මේ දවස් ටිකේ විශාල ප්‍රශ්නයක් විදිහට බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මම පොඩ්ඩක් කියනවා. අරුණ පත්‍රයේ මෙන්න මෙතන මාස 6:30 දොස්තර ප්ලෑන් ගහලා කියලා. තිස්සරාවින්ද පෙරේරා තමයි මේක ලියන්නේ අරුණ පත්‍රයේට. බොරල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියට සැකපිට අත්අඩංගුවට විශ්‍රාමික වෛද්‍යවරයා සිම් කාඩ් පත් දෙකක් යොදාගෙන මාස 6:30 පල්ලියට බෝම්බ තැවුවත් සමග විවිධ සැලසුම් කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවි ඇත කියලා. දැන් ඒක සම්බන්ධයෙන් හෙළි වෙනකොටම ඒක සම්බන්ධයෙන් ඊයේ කාදිනල්තුමා ලොකු මේ බලවත් ප්‍රකාශයක් කරා. ඒක තියෙන මෙන්න මේ අරුණ පත්‍රයෙන් බුරැල්ල බෝම්බය තිබ්බේ තේවත්තේ මෙහෙ කඩාකප්පල් කරන්න කියලා නෝ කාදිනල් හිමි උසාවියට කියද්දී ඒක ඉෂාර රත්නාකාර තමයි ලියන්නේ අරුණ පත්‍රයේට. බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තබා ඇත්තේ පාස්කු විරුද්ධින ප්‍රහාරයේ සිදු වී දින 1000ක් සම්පූර්ණ වූ ඉකුත් 14 වෙනිදා රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති ජාතික යැදුම් මෙහෙය කඩාකප්පල් කිරීමේ අරමුණින් බව අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් හිමියන් අධිකරණයේ හමුවේ ඊයේ චෝදනා කර සිටියහ කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙමත් වෙන්නත් ඇති ඉතින්නේ. දිනින පත්‍රයේ තියෙන නිවුස් එකක් කියන්නම් මම. මේ මට මෙවන්නක් කළ දෙවන්නා ඔහුයි. මොකද මොකද්ද කරන්නේ? ඒක තමයි. මේ නෝමන් පරිහවඩන තමයි මේක ලියන්නේ. තම බැංකුගින් මේ තිබූ රුපියල් කෝටි 4කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කළ තමගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබා දිය නොහැකි බරපතල වංචාවක් යයිද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිනුම හිමි රජයේ ප්‍රබල දේශපාලඥයා ඊයේ දිවයිනට කියා සිටියේ. මේ අර මේ අර මෙහෙමනේ ඕකේ නමක් සඳහන් කරලා නැහැ නේද? හරි. මොකුත් නැහැ. දැන් ලංකාදීප පත්‍රයේ තිබ්බ කෝටි 3ක් කියලානේ. ඕකේ කෝටි 4ක් කියලා තියෙනවා. ඔව්. එහෙනම් කවුරු හරි ආයේ කෝටි මෙන්න මෙන්න කෙනෙක් වෙන්න. දැන් මට හිතාගන්න බැරි එයා ගැනමද මේ කියන්නේ? නෑ නමක් සඳහන් අක්කේ. නමක් දාලා නැහැ. ඔයා නම් දාන්න ලෑස්ති වෙන්න එපා ඔවා. නෑ නෑ නමක් දාලා නැහැ ඉතින්. දිවයින පත්‍රෙන්නේ තියෙන්නේ. ඔව්. ඉතින් ළඟම ඉන්න කෙනෙක් මෙහෙම කරලා කියලා තමයි ඉතින් කියන්නේ. එයා මෙහෙම කියලා තියෙනවා. ඔහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. ඔහු මගේ ගින්මේ තිබු රුපියල් කෝටි 4කට අධික මුදලක් වංචනිකව ආරං. ඒ සමාව ලබා දිය නොහැකි තරමේ බරපතල වංචාවක්. මගේ ගිනුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයෙකු ඔහු වගේ ඔය වගේ වැඩක් කරා. කියලා දිගට එයා මම මේ කියන්නේ එතන ඔහු හරි නරකයි. ඔහුට ඇයි ඔහු එහෙම කරන්නේ? ඔහුට වැඩි කාර ගියන්න කලින් ඔහුට දඬුවමක් ලැබෙයි. නෝ එබැයි ඔහුගේ නම කවුරුත් කියලා නැත. කියලා නැහැ. අපි ඔහුට ඔහුම කයි පවසමු. කියලා ඒක අවසන් කරනවා. හිනා වෙන්න කාරණා නෙමෙයි මිනිස්සුගේ සල්ලි නැති වුණාම මේකට හිනා වෙනවද? ඒක ඔහු ගන්න කෙනා කෙනම කිව්වා. කෙනා කෙනම කිව්වා. ඔයා මේ අරුණ පත්‍රයේ මෙන්න මෙහෙම දිනවා ආසාදිතින්ගෙන් 150කට ඔමිකෝන් කියලා සැකපල වේ කියලා වර්ණ පෙරමුණ කියලා දිනවා. කොවිඩ් ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා ඔවුන් ප්‍රතිකාර ක්‍රීමේ ඉදිරි දිනේදී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශ්වරත්න වෛද්‍ය හේමන්ත හේරත් පවසයි කියලා උන් කියනවා. ඔන්න ඔමිකෝන් වැඩි වෙනවා 150යි හැබැයි. සීරපනාක ඔමිකෝන් කියලා තියෙන්නේ. සීරපනාක් කියලා තියෙනවා. ඔව් සීරපනාක් කියලා තමයි අරුණ පත්‍රයේ තියෙන්නේ. තව පත්‍රයක්
පත්‍රයක තිබ්බනේ අය 100ට ඔය හොයන්නේ කොතන කොළපාට උඩට දින් ඔය නැන් අතුරුට මෙයා බලන්නකෝ පත්‍රේ කියලාද මම මෙයා ඔව් ඔයා මේ අපිට කලින් ඔක්කොම බලාගෙන ඉන්නේ නේ මෙහෙමයි තියෙන්නේ පළමු ඔමික්‍රෝන් ආසාදිතය හමු වී මාස දෙකයි මෙරට ආසාදිතයන්ගෙන් 95%කට ඔමික්‍රෝන් මොකද නැන් පත්‍රේ දින මින පත්‍රේ වගකීමෙන් වැඩ නොකළොත් පැතිරීම වගකීමෙන් වැඩ කළොත් පැතිරීම පාලනය කළ හැකි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ තමයි එහෙම කියන්නේ මේ අය ඔක කියන්නේ 150ක් කියලානේ එහෙනම් මේක කියනවා 95ක් කියලා මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%ක ජනග්‍රහණයකට ව්‍යාප්තව ඇති බව පවතින පරීක්ෂණ දත්ත වාර්තාවලින් අනාවරණය වන්නේයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන් තුඩාව මහතා දින මිලට ඊයේ පැවසිය කියලා කිව්වා. දින මිල පත්‍රයේ මා තිබවනවද කියලා කිව්වේ මේ බ්‍රිතාන්‍යයෙන් හම්බෙච්ච එකක් මොකක් හරි. ආ මානව හිමිකම් රකින බ්‍රිතාන්‍ය කෝටි 100ක්. ශ්‍රී ලංකාවේ සාමයේ ගොඩනැංවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 100ක ආධාරයක් බීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. බලන්නයි මානව හිමිකම් ආරක්ෂා කරන් තමයි මේ දීලා තියෙන්නේ. ඔව්. ඉතින් හිතන්න අපේ රට කොච්චර තැනක ඉන්නවද? අපි ආයේ අපි තරම් නංගි. මේ ඇත්තටම බලන්න කොච්චර දවසට දැන් මේක හිඟයි අග හිඟයි මුල හිඟයි කියන වගේම කොච්චර හම්බෙනවද කියලා බලන්න ආදායම. හරියට කියන්නේ. ආදායම වගේමනේ වියදම ඒකයි හිඟේ. මේ දිවයින පත්‍රයේ තියෙනවා. විගණනයෙන් බේරෙන්නේ හිටපු ගෑස් ලොක් එක කෝටි 2ක් විසි කරලා කියලා. ආහ් මේ ශිරාන් රණසිංහ තමයි මේක ලියන්නේ. වික්‍ර සමාගමේ කටයුතු රජයේ විගණන කාර්යපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍ර සමාගමේ හිටපු සභාපතිවරයෙකු රුපියල් 2,10,00,000ක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇත කියලා තමයි තියෙන්නේ. මෙම කරුණු හෙළවී ඇත්තේ රජයේ විගණනකදී ඊයේ බත්තර මුල්ලේ ඕටසේජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ලිට්‍ර සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් 120,000ක වැටුපා දීමනා ලබාගෙන ඇතැයිද පසුව ඔහු අස්කර දමා ඇතැයිද විගණන සේවයේ උසස් නිලධාරියෙක් දිවයිනට පැවසීය කියලා තියෙනවා. මේකත් තමයි තියෙන්නේ. මොකද අයියෝ ඒ පාර මොකටද දාගන්නේ? ඇයි දාගන්නේ? මම අන්තිම දවසේ නැගි මේ නිවුස් කියන්නේ. ආ අනේ මේ දැන් ඔයා ගත්තේ කවුද? නෑ කොහොමනත් මම හොඟවට යනවනේ. ඔව් ඔයා අනිවාර්යෙන් යන්න ඕනේ මාදි දැන් ඔයා තීරණයක් ගත්තා නම් ඒ වෙනුවෙන් ඉන්න ඕනේ. අපි උදව් කරනවා. මම ඒ නිසා මේ අන්තිම දවසේ ස්පෝට් නිවුස් කියන. ඒකයි මට ඇත්තටම අනේ අඬන්න නැතුව ඔක කියන්න. අඬන්න නැතුව කොහොමද නම් නිවුස් එක කියන්නේ මේක සංවේදී සටහනක් කියවන්නද? ආ මේ අරුණ පත්‍රේ තියෙන සංවේදී සටහනක් කියලා දාලාම තියෙනවා. ඔව් රට දිරු චමරකින් සංවේදී සටහන. හා කියන්නේ. ඒකයි මම සංවේදී වෙලා කියන්නේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වලේ කාන්තා ක්‍රිකට් තරඟ සඳහා සුසුකම් ලැබීමෙන් අනුතුරු ශ්‍රී ලංකා නායක චමරි අතපත් දෙවූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව කතාබහට ලක්වි තිබේ. එම සටහනේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා වලේ සුසුකම් ලැබීමේ තරඟාවලිය අපරාජිතව ශූරතාව දැරීමෙන් සහ එංගලන්තයේ පොදු රජ මඩලු ක්‍රීඩාවල සඳහා අපගේ ස්ථානය වෙන් කරවා ගැනීමෙන් අපි අපගේ තත්ත්වයේ සහ හැකියාව පෙන්වුම් කළෙමු කියලා තියෙනවා. ඇයි අපිට ලෝක කුසලාන ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්තේ කියලා අහුවා චමරි කියලා දිනවා. අදින්ම අපි ඉතා හොඳ ක්‍රිකට් කණ්ඩායමක් ලෙසින් දක්වා තිබුණු ලෝක කුසලාන තරගාවලිය සඳහා සිම්බාබ්වේදී පැවති සුදුසුකම් ලැබීමේ වටේ සඳහා ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ මානසිකත්වයකින් සහභාගී වූ නමුත් කොවිඩ් බලපෑම් හේතුවෙන් එම තරගාවලිය අතරමඟ නතර කර ගැනීම දැමිනි. ඒ හේතුවෙන් සුදුසුකම් ලැබීමේ වටේ සිටි කිසිදු කණ්ඩායමක් තෝරා නොගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ මත පමණක් පිහිටා සෙසු කණ්ඩායම් තෝරා ගන්නට සංවිධානයට සිදු විය. මෙම ප්‍රකාශයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. අපිට මතකයි පහුගිය ටිකේ මේගොල්ලෝ සිම්බාබ්වේට ගියා. ඒත් එක්ක කොවිඩ් වසංගතයේ වැළදීම හේතුවෙන් මෙයාලට ආපහු එන්න සිද්ධ වුණා. ඉතින් මේ චමරි අතපත්තු කියන්නේ මේ
ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වැඩි දක්ෂතා පරිපූර්ණ වූ ක්‍රීඩිකාව. ඉතින් මේ අසාධාරණයේ ගැන සංවේදීව තමයි ඉතින් කියන්න වෙන ඔයා අඬන්න එපා. මම අර මේකත් සංවේදී වුණා. මම දැන් අන්තිම නිවුස් ටිකනේ මේ කියන්නේ. ඒකවත් සංවේදී වුණේ. ඒත් එක්ක මේ කියන්න වුණ අරු පත්‍රයේ තියෙන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු අද අවසන් පූර්ව වටේ කියලා චතුර රණසිංහ කියලා තියෙනවා. ඒක තියෙන්නේ ඔන්න ලස්සන පින්තූරයක් දාලා තියෙනවා. උස්බගිස්තානයේ ටස්කස් හිදි පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 22න් පහළ බොක්සින් කාන්තා බොක්සින් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් පූර්ව වටේ තරග සඳහා ශ්‍රී ලංකාවේ ඉෂාර නදීෂා නිෂාදි සහ උත්පලා සෙව්වන්දි අද 26 වෙනිදා සහභාගී වීමට නියමිත මෙම තරගාවලියේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ උත්පලා සෙව්වන්දි තරගයට වැදීමට නියමිත අතර ඇයගේ ප්‍රතිවාදියා ලෙසින් ජපානයේ හිකාරෝ තරගව දිනුව ඇත. කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ ඉෂාරා නිෂාදි තරග වැදීමට නියමිත වන අතර ඇයගේ ප්‍රතිවාදියා ලෙසින් ජපානයේ රින්කා කිචෝ නෝටා තරග වැදීමට නියමිත ඒ කියපු වචන ගොඩක් කියවල මට හිනා ගියා. මොකද එක එක විදිහේ උච්චාරණ තමයි ඒ වගේ තියෙන. ඔයාගේ වැරද්ද නෙමෙයි. අර උස්බකිස්තානයේ හස්කස් ඕ මට ඒක කිචෝ නිෂා ඔව් නේ. ඔයාට අඬන්න තව එකක් තියෙනවා. අනේ ඊනංගි කවන්න කියන්නේ අද පත්‍රේ තමයි තියෙන්නේ මේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ මෙම වාරයේදී තහනම්. උත්සව ශ්‍රීයෙන් කෙරෙන ක්‍රීඩා කටයුතු වලටත් වැට. මේ දේවල් ඔක්කොම තහනම් කරනවානේ. අර ළමයි අවුරුදු ගානකින් ස්පෝට් මීට් එකක් තිබ්බෙම නැහැ නේද? ඒ ඕෂිත වරකපිටියේ තමයි මේ මේක අද පත්‍රයට ලියන්නේ. COVID-19 හේතුවෙන් අඩාල වූ පාසල් කටයුතු මේ වන විට නැවත ආරම්භ කර ඇති නමුත් පාසල් නිවාසාන්තර ක්‍රීඩාවලල ආදී කටයුතු මෙම වාරයේදී පැවැත්වීමට අවසර ලබා දී නොමැත. බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පැවසීය. අපකල විමසුමකදී හෙතෙම පැවසුවේ COVID-19 වසංගතයේ පහව නොමැති වීම හේතුවෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන ක්‍රීඩා තරගාදී සව සඳහා තවමත් අවසර ලබා දී නොමැති බවයි. ඉතින් අයි මන් දන්න විදිහට මේ පහුගිය ටිකේ සමහර ඉස්කෝලවල ළමයි මේවට පුරුදුත් වුණා. ඒක දන්නේ නැහැ නේ මේ වාසාන්තර ක්‍රීඩාවල දැන් අවුරුද්දකට විතර පස්සේ ඉඳි ළමයින්ට. ඔව්. අර අවුරුද්දක් පාසා තියෙන ඉස්කෝලවල අවුරුදු 3කට පස්සේ තමයි නිවාසාන්තර ක්‍රීඩාවලක් ආවේ. ඔව් නෑ ළමයිනේ ළමයිව පරිස්සම් කරගන්න බැහැ. ඔව් ඒක ඒක උද්ඝෝෂණ වලට යන මේ ළමයි පරිස්සම් කරන්න ඕනේ නැද්ද? ළමයි නෙමෙයි නේ යන්නේ. ඔච්චර මෙච්චර වැඩ තියෙද්දි මෙයා මේ හමුදාවකට යන එක කරා. නෑ මෙයා මේ බනින්නේ බොරුවට. මෙයා දැන් යනවට කැමති නෑ මෙයා. අර නිකන් බොරුවට මේ අර පේන්න බනිනවා. බනිනවා. ඔයා සැලෙන්න එපා ඔවට. අපි ඉන්නවා ඔයාට. ඇත්තට මට නම් හරි මානවා. මේ අපිට ඔව් සන්තෝෂයි. පාවුලේ කෙනෙක් වගේ. අනේ මේ පිස්සු දාලට. ඇයි? මොන විකාරයක්ද මේ? විකාරයක් නෙමෙයි. ඔසුල සතුට වෙන අපි සතුට වෙන හොල්ලන එක නැවතුන නම් තවත් සතුට වෙනවා මම බ්‍රේක් එක නරකන හොල්ලන මහ විකාරයක් අනේ ආකේ හිත හදන්න එපා මගේ මම කොහොමත් අක්කේ මම මේ පවුලෙන් එක්කෙනෙක්වත් ඉස්සර කියලා දෙන්න අර මේ තුන්දෙනෙක්ව හදන්න ඕනේ. ඊදර තුන්දෙනෙක්ව හදලා එක්කෙනෙක්ව දෙන්න ඕනේ රට ආරක්ෂා කරන්න. එක්කෙනෙක්ව ආගමට ලැබි කරන්න ඕනේ මහාන කරන්න ඕනේ මොකක් හරි. තව එක්කෙනෙක්ව ගොවියෙක් කරන්න ඕනේ. හරිද? මේ ඊදර කවුරුත් නැහැ. ඒක තමයි කවුරුත් නැති ඉන්න මම මේ ඊදර වෙනම ඉන්න ඉතිරිවත් කරලා. නැද්ද? සතුටු යන්නේ මම සතුටු මම හරි ආඩම්බරෙන් ඉන්නේ මම මම දැන් ඔයාට ඕන දවුවක් කියන්නකෝ අපි ඕන එකක් කරනවා හරිද? නෑනේ මල්ලි මම මේ සතියේ බෝධි පූජාවක් තියෙනවා හරිද? මම මහාන්දුරන්ට කියලා පිරිත් වතුර ටිකුයි පිරිත් නූල් ටිකුයි තරම් එන්නවා. ඔයාට ආරක්ෂාවට හොඳයි නේ මල්ලි. දැන් ඔයා ගියාම ඇත්තටම ඔයා යනවද? යනවා මම යනවා. මං ඕන බොරණ කියන මම මේ ඔය ට්‍රේනින් වල වීඩියෝස් උත් බැලුවා මේ දවස් ටික. එකක් දාලා පෙන්නද? බලන්න චුට්ටක්. මේ බලන්න. ට්‍රේනින් නේ. හමුදාව ට්‍රේනින් වෙන වීඩියෝස් ඈ. ඔන්න බලන්න. ඇත්තටම මේ දැන් ඔගොල්ලෝ බලනවානේ ඇත්තනේ මං ඇයි ලංකාවේ එකක් දැම්මේ නැත්තේ කියලා. ඇත්තටම ලංකාවේ STF එක ඒ වගේම ආමි එකේ සෝල්ජර්ස්ලා අපේ
රට විරුව ඇත්තටම මේ අපේ ලංකා විරුව ට්‍රේනින් වෙන වීඩියෝස් තියෙනවා YouTube එකේ ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ඒක අපිට පෙන්වන්න චුට්ටක් අමාරුයි මොකද හේතුව ඔයගොල්ලෝ හાર્ඩ් ඒවා කරනවා ඒගොල්ලෝ ආහ් ආහ් ගොඩාක් මේ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ ලෝකේ හමුදාවන් ගත්තාමත් ඇමරිකන් නාමයේ කෙනුත් රෙකමන්ඩ් කරලා තිබ්බනේ තුන්වෙනි දැන්ට අපේ ලංකාවේ හමුදාව ඒ තරම් දක්ෂ හමුදාවක් අපිට ඉන්නවා මොකද යුද ජයග්‍රහණය කරපු හමුදාවල් හරි අඩුයි. එහෙම නැත්තම් යුදේ ඔව් එච්චර ලොකු ට්‍රේනින් එකක් එච්චර ලොකුට ට්‍රේන් වෙලා නැත්තම් ඒගොල්ලන්ට එහෙම යුදේ ජයග්‍රහණය කරන්න බෑනේ. බෑනේ අවුරුදු 30ක් තිස්සේ ට්‍රේනින් එකක් තියෙනවා අපේ ලංකාවේ යුද බටහිරින්ට නේද? ඉතින් ඒ තරම් දක්ෂතාවයන් පරිපූර්ණ වුණ තැනකට තමයි ඔයා මේ විදිහට යන්න හදන්නේ. මේ 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 මෙයාටත් එහෙම ට්‍රේන් කරලා ගත්තාම ඉතින් ඒ වගේ වෙයි. ඉතින් ඔය හැමෝම හැමෝටම මම යනවා යන්නේ මෙහෙ ඉන්න තව වැඩ වාව මුකුත් වැඩ නැහැ ඕගොල්ලන්ට පුළුවන් නම් මට උදව් කරන්න මම යනවා අපි රෙදි බෑග් එක ඔහා අද එහෙම යන්න පුළුවන් දා පුළුවන් පුළුවන් මං අද දන්නේ අද යන්න පුළුවන්ද කියලා මං අහලා නැහැ නුකු මට දුකයි ඇයි ඇයි නේ ඔයා මේ අඬන්නේ නේ මං ගෑයි ඇයි දැන් අඬන්නේ ඔව් මෙයා මෙච්චර ලාවට නම් මනවා කියලා ඇයි 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 ඌ මොකද ඕගා පොපි මා දහන්නේ පොපි මා මම නැහැ ඉතින් මට නැහැ නේ Thank you.